නමුත් ඒ එනකොට මම මේ හිසේ හිස් කබල කොටස මගේ හිසේ තිබුණ නැහැ මේ ඔබ දකින්න ඇති මේ හ්ම් ඉවත් කළා තිබුණ කොටස හ්ම් ඒ කියන්නේ දැන් හිස් කබල මේ මේ කොච්චර කාලයක් තිබුණාද අයින් කරලා අවුරුද්දක විතර කාලයක් තිබ්බයි කියලා තමයි කියන්නේ කියන්නේ හිස් කබල නැතුව ඒ කොටස මහනුවර දැරිසත්කාරයේ අයින් කරපු දවසේ ඉඳන් මහනුවර හොස්පිටල් එකේ තමයි තිබිලා තියෙන්නේ दस्तर रंजित विक्रम सिंह वैद्याचार्य तुम्हारे तवत महानी सत्कार वैद्य तमाम जीवित दीलती दाहतरे अप्रैल विशेकमा नेवी की ईटी आफीस अन्न तिबुने सीलू वार्ता अवील तिबुना मैं सम्मुख परीक्ष ने समत्ते गेला TOI 247 ආයි තම මට මත විදියට ආධුනික සෙගබල අංකේ තිබුණේ ලකුණේ ඔව් එතනින් එතනින් එහාට යන්න හම්බ වුණේ නැහැ මට එතනින් කවපෙත්ත හෙල්ල නේද ඊයක් ගුලිය කවපෙත්ත හෙල්ල යබුලියෙන් පළවෙනි ස්ථානය ගන්න ශ්‍රී ලංකාවෙන් ඔව් තර ඊට පස්සේ ඔබට ඔලිම්පික් යන අවස්ථාව හම්බෙන්නේ නැහැ අයිබෝන් සුබ දවසක් ආදරයෙන් පිළිගන්නවා ආදරසරණාත් ඔයගොල්ලෝ ආදරෙන් වෙනද වගේම ඉතින් අද ඇවිල්ලා ඉන්න අපි යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඹන්පොළ ග්‍රාමයට ඉතින් අඹන්පොළ ග්‍රාමයට ඇවිල්ලා ඉන්නේ අපි එක්තරා තරුණෙක් පිළිබඳ දෙයක් ඔයගොල්ලන්ට දැනුවත් කරන්න. ඉතින් මොකක්ද කිව්වොත් ඔයාලා දන්නවා අවුරුදු උස්සේට අපි ගොඩක් ලා කොට්ටපොර ගහනවා ග්‍රීස් ගහේ නගිනවා ඒ වගේම තමයි තවත් ගොඩක් සෙල්ලම් කරනවා. ඉතින් ඒ අතරතුරදී අපි හිතන්නේ මොහොතකටවත් පුංචි හෝ වැරද්දකින් අපිට ලොකු කනගාටුදායක සිද්ධියක් වෙයි කියන එක අපි කවදාවත් හිතන්නේ නැහැ. අපි එහෙම හිතන්නේ අපි සෙල්ලම් කරන්නේ. නමුත් එහෙම දේවල් වෙන්න පුළුවන්. අපි අද මේ කතාව ගැන කියන්න තමයි මේ ඇවිල්ලා ඉන්න අඹන්පොළට. ඉතින් නන්දික බණ්ඩාර මහත්මයා තමයි අපේ කතානායකයා. ඉතින් ඔහු එක්ක කතා කරලා බලමු. ඔහුට මොකද්ද මේ එදා අවුරුදු උස්සේ දවසේ සිද්ධ වුනේ කියන එක. සමහරලාට ඔයගොල්ලන්ට පරිස්සම් වෙන්න පුළුවන් මේ දේවල් හිතට අරගත්තොත්. අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට. वीडियो के अंदर मतक करना आप यूट्यूब चैनल के तमाम सब्सक्राइब कर लेना सब्सक्राइब करें अटीन दिन रतबा ने सब्सक्राइब बटन ये वह लाइक करना कमेंट करना शेयर करना आप वीडियो ऐ थिंक अपीत नंदिक भंडार महात्म्य ऐ थिंक अभी नंदिक भंडार महात्म्य अभी की नाट वाड ये तो मैं गुड कुछ रहा समहार वचन वाले अनुरा उच्चारण के मैं अपहसता ඉතින් අපි ඒවට සමා වෙන්න කියලා ඔයගොල්ලෝ ඉල්ලන පළමුවෙන් ඉතින් ඉස්සරම නන්දික වණ්ඩාර මහත්මයා ආයුබෝවන් ආයුබෝවන් ඉතින් ඔබතුමා අපිට කියන්නකෝ දැන් ඔබතුමාට සිදු වුණ අනතුර 2014 අප්‍රේල් 16 ඔබතුමා කිව්වේ විදිහ එදා මම ඒ කොත්තපොර තියෙන අවුරුදු උත්සවයට යන්න මූල පුරනකොට උදේම නැගිටලා අම්මා කිව්වා පුතේ යන්න එපා ඔය ගමට කවදාවත් ගිහිල්ලා නැහැ अम्मी मम यानवा मट अन्न मट दिन मम मेरुना पेरदी नहला नारूक बोधी नासी अतगा दीवर मम मेरुना पेरदी नहलाट बस गिया अय्या तेक गिया दूर गमट याट मतले अवस्थावती मल्ल मत मतले तीन अंबोधार अन्ना मतले मे मगे वेडे करगने नमूत या मावदाल से इंदगी मे तरग दिया बला ये मल्ल ममाई खाए का मारा कितर कोर तरंग ये दिलाने दी मम दिन पुआत्ता मुंह मत के अग्नि मट आईट दिमापियां दिन मत मे अन इलावर दिख दिखा मम दिन पोर गट मेहमेना प्रतीकार पास इतने कील दीन मत अभी मजगे और मे हिस्कल को इंकर दिवना महानूर दड़ सत्कार महानूर दड़ सत्कार दवास हतली पास मगे टिकट कपल रोहाले महानूर रोहाले माधे रोहाले दिन दवा हतर मा
මාතලේ හොස්පිටල් එකේ ඉඳලා එහෙන් මගේ ටිකට් කපලා එවලා තියෙනවා. නමුත් ඒ එනකොට මගේ මේ හිසේ හිස් කපල කොටස මගේ හිසේ තිබුණ නැහැ. මේ ඔබ දකින්න ඇති මේ කපල. ඉවත් කළා තිබුණ කොටස. ඒ කියන්නේ දැන් හිස් කපල මේ මේ කොච්චර කාලයක් තිබුණාද අයින් කරලා? අවුරුද්දක විතර කාලයක් තිබ්බයි කියලා තමයි කියන්නේ. හිස් කපල නැතුව. ඒ කොටස මහනුවර දැඩි සත්කාරයේ අයින් කරපු දවසේ ඉඳන් මහනුවර හොස්පිටල් එකේ තමයි තිබිලා තියෙන්නේ. ඒ අතරතුර يعني මම ගෙදරයි කියනවා මම අල්ලපම් මෙතනින් එබෙනවලු මගේ ෆෝන්නේ. ඒ يعني කොන්නේ වැවිලා තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ස්කබල නැති වුණාට මස් වඩලා කොණ්ඩේ වැහිලා තිබිලා තියෙන්නේ. ආහ් මේ අල්ලපුවම මෙහෙම වෙනවලු. ගෙදරින් කොණ්ඩේ කපලා නැහැ හේතුව අර ස්කබල නැති නිසා. මේ කළ කොමාරි වසරක් ගියාට පස්සේ මේක නැවත එකතු කරලා තියෙනවා. මැහුම් 48ක් හෝ 9ක් කියලා තමයි කියන්නේ. දොස්තර රංජිත් වික්‍රමසිංහ කියන වෛද්‍යාචාර්යතුමා ඇතුළු තවත් මහනුවරවහලේ පිළිසත්කාරයේ බාර ඉඳපු වෛද්‍යවරුන් තමයි මට ජීවිතය දීලා තියෙන්නේ. ඉතින් මට ඒ අය ගැන ගොඩක් සතුටුයි. තාමත් නම් මගේ ස්නායු හා සම්බන්ධ අසනීපතත්වය නිසා ප්‍රතිකාර ගන්නවා ක්ලිනික් යනවා මාසයකට සැරයක්. ඒ අතරතුර මට ෆිට් එක හැදෙනවා. කියන්නේ බර වැඩ කරන්න බෑ. දවස 30 මම ඇවිදලා කරලා තමයි මගේ ජීවිතය මෙහෙම හදාගත්තේ. ඔහුගේ අම්මව මවට රැකියාව නැති වෙනා ජල සම්පාදනයේ ජලපාලක වශයෙන් කටයුතු කරෙද්දී මෙම ප්‍රශ්න නිසා මේ ගැටලුවත් එක්ක. ඉතින් ඔහොම ඉන්නකොට ඔහු සෙමෙන් තමන්ගේ රෝගී තත්ත්වය පහ වෙලා සුවහතට හැරුණාට පස්සේ නමුත් ඔහුට වචන උච්චාරණය කරන්න බැ සමහර දේවල් අමතකයි. ඒත් ඔහුට මේ ජීවිත අරගලයට මුහුණ දෙන්න. ඉතින් ඒ අනුව ඔහු තීරණය කරනවා මොනවා හරි කළා ආදායමක් හොයන්න ඕනේ තමන්ගේ මව ජීවත් කරන්නත් තමන්ට ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න ඕනේ කියලා. ඉතින් එහෙම හිතන ඔහු ඒ ගැන කතා කරමු ඔහුගේ හනින්. මම මුලින්ම මාතලේ යනවා තනියම. ඉස්සල්ලාම යටවත් ප්‍රාදේශීය කාර්යාලයට යනවා සහාය පතන්න මට සහන කියාවක් හරි කරන්න උදව් කරන්න කියලා. නමුත් ඒක නිසි අවධානය යොමු නොවුන නිසා මට කීප දෙනෙක් කිව්වා ඔයාට හොඳයි තේකොළ වගේ දෙයක් අරගෙන හරි ටිකට් හරි අරන් විකුණන්නේ කියලා. ඊට පස්සේ ටිකට් අරගෙන ගොඩාක් ඇවිදින්න වෙන නිසා අඩු ලාභයක් ලැබෙන නිසා මම හිතුවා තේකොළ වගේ දෙයක් හොඳයි කියලා. ඊට පස්සේ මාතලේ යනකොට මට හම් වුණා මේ ධනංජන ප්‍රින්ටර්ස් කියලා ආයතනය. එයාලගේ ආශ්‍රයෙන් මම තේකොළ ගත්තා. තේකොළ අරගෙන අවුරුද්දක් දෙකක් විතර මම ඇදගෙන ගියා. يعني විකුණගෙන ගියා. ඒකෙන් ලාභයක් ලැබෙනවා. නමුත් මට ජීවිතේ එදිනෙදා ජීවිතයට අදාළ මුදල් විතරයි මට ඉතුරු කරගන්න හැකියාවක් නැහැ. මේ මුදල් බස් වියදම් ඇතුළු වෙනත් වියදම් යනකොට ආහාර වලට එහෙම යන වියදම් නිසා ඒ අනතරතුර මට හම්බ වුණා මේ ස්පයිස් ගන්න. තේකොළ අරගෙන යනකොට මම විකුණන්න හැදුවා. මම කියනවා පුතේ මෙතෙන් එන්නේ සංචාරක ඔයාලා තේවත් වලට යනවා. ඒ නිසා ඔයා පටන් ගන්න වෙනත් නිෂ්පාදන මොන හරි ලීබඩු මොන හරි පොල්කට වගේ දේවල් නිෂ්පාදන වලට එයාලා ගොඩක් කැමතියි. ගොඩක් සංචාරක ව්‍යාපාරයේ ඉන්න මහත්ම මහත්වරුන් ඇතුළු එතන හිටපු මහත්ම මහත්වරුන් කීවා. ඊට පස්සේ මම ඒ ගැන ටිකක් කල්පනා කරලා මුලින්ම කළේ මම හස්ත කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන හැඳීම එහෙම එහෙම අරගෙන විකුණන්න එතෙන්ට ගිහිල්ලා විකුණන්න ගත්තා. එහෙම කරපු නිසා තමයි අද මම මෙතන ඉඳගෙන ඉන්නේ. ඒකෙන් මම ඉගෙන ගත්තා මේ නිෂ්පාදන කර්මාන්තේ ගොඩක් වටිනවා කියලා. මමත් පටන් ගත්තා මම ලෙඩ වෙන්න කලින් ලයිට් ඉංජිනේර් කියන්නේ ලූ ඉංජිනේරු පාඨමාලාව කරලා හිටියා. ඒක මම දාලා තිබ්බා يعني මේ ශේෂ්ත්‍ර ටිකක් භයානක නිසා මගේ දැනුම බුද්ධියත් ලෙඩ වෙන්න කලින් සාමාන්‍ය තත්ත්වයක තිබුණ නිසා නේවිගේ IT ඔෆිසර් මට යන්න තිබුණේ 2014 අප්‍රේල් 21 තමයි මට නේවිගේ IT ඔෆිසර් යන්න තිබුණේ. සියලු වාර්තා ඇවිල්ලා තිබුණා මම සම්මුඛ පරීක්ෂණය සමත් වේ කියලා. TOI 247 හෝ 6 තමයි මට මතක විදිහට ආධුනික සෙගබල අංකය තිබුණේ.
ඉතින් ඔන්න ඔය විදිහට නන්දික බණ්ඩාර මහත්මයා ඉස්සරෝම තේකොළ විකුණනවා ඊට පස්සේ ටිකට් විකුණන්න පටන් ගන්නවා තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඊට පස්සේ යනවා ස්පයිස් ගාඩන් එක එතෙන්දි සංචාරකින් එක්ක ගැටෙනකොට ඌට කියනවා සංචාරක මග පෙන්වන්නන් කියනවා මෙන්න මේ වගේ නිර්මාණ කර ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් කියලා ඒ වෙලාවේ අනුන්ගෙන් අරගෙන ඔහු විකුණනවා පස්සේ ඔහු නිර්මාණ හදනවා ඉතින් අපි හිතුවා මේ නිර්මාණ කීපයක් ඔයාලට පෙන්වන්න ඕනේ කොහොමද මේ නිර්මාණ කියලා මේ ඉන්නවා මෙතන ලස්සන මැස්සෙක් හදලා ඉතින් ඒ වගේම තමයි මේ තියෙනවා ටේබල් ලෑම්ප් එක මේ ටේබල් ලෑම්ප් එක හදලා තියෙන්නේ තනිකරම කිතුල්ලි කිතුල්ලි සහ පොල් කට්ට එතකොට මේ මේක මේ මේ මොනවත්ම යකඩ නැහැ නේද යකඩ මොනවත්ම නැතුව ලීවලින් මේ හෝල්ඩර් එක විතරයි වෙනම aran තියෙන්නේ ඊට අමතරව මේ වලට වෙන අපි වීඩියෝ එක දාන්නම් මේ එතුම ඔහුගේ නිර්මාණ ඒ වගේම තමයි වෝල් ලෑම්ප් මේ තියෙන්නේ ඔහුගේ අතින්ම නිර්මාණය කරපු ඒ ආබාධිත තත්ත්වයේ තිබියදීම ඒ කරපු නිර්මාණ තමයි මේ තියෙන්නේ ඉතින් ඒක තමයි ඔහුගේ දක්ෂතාවය ඔහු කොට්ට පොරවලින් වැටුණාට ඒ වගේම ඔහුගේ මතකේ නැති වුණාට ඔහු ආබාධිත වුණාට ඔහු ඒ ආබාධිත තත්ත්වෙම ඉන්නේ නැතුව ඔහුගේ දක්ෂතාවයන් කෙසේ හෝ හදාගෙන ඒක තමයි මේ ගොඩම්ම මොහුගේ තියෙන විශේෂත්වය. ඉතින් තමන්ගේම ශක්තියෙන් තමන්ගේ ධෛර්යයෙන් ජීවිතය ගෙනියන්න හදන ඔහු ගැන කතා කරන්න තමයි අද මේ ආවේ. ඒ ඔබට ඔහුව පෙන්වන්න. ඉතින් අපි හිතනවා ගොඩක් අයට මේ ජීවිත කතාව ආදර්ශයක් වේවි. ඒ වගේම මොහුගේ අපි කියන්නම් මෙයාගේ Facebook page එකේ link එක අපි දානවා යටින් Facebook එකේ සහ Facebook link එකේ දෙකම යටින් දානවා ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ නිර්මාණ ඔහුට කියලා ඇනොම් කරන්න එහෙම නේද එහෙම වුණොත් ඔබට දෙන්න පුළුවන් නේද ඉතින් ඔබට පුළුවන් මේ වගේ නිර්මාණ ඔහුගෙන් මිලදී ගන්නන ඒක තමයි ඒ වගේම ඔහුට උදව්වක් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් අපි දාන ඔහුගේ අංකය වීඩියෝ එකේ යටින් ඉතින් ඔබට පුළුවන් ඔහුට උදව්වක් වෙන්න ඔහුට ශක්තියක් වෙන්න පුළුවන් තවත් කොහොමද මේ නිෂ්පාදන නිර්මාණ කටයුතු දැන් කරගෙන යන්නේ මේ නිෂ්පාදන නිර්මාණ කටයුතු කරගෙන යන්නේ ගොඩක් වෙලාවට අසල්වැසි කිහිප දෙනාගෙන් පොල් කටුව ඉල්ලා ගන්නවා මේ වගේ දෙයක නිෂ්පාදනයක් කරනකොට පොල් කටුව සාමාන්‍යයෙන් ගෙදරකදී පොල් ගෙඩිය පොල් කටුව හර මැද්දෙන් පලනවනේ එතකොට මේ වගේ හැඩයක් ගන්න අමාරුයි එක්ක පොහු පොල් ගෙඩියක් හොයා ගන්නවා නැත්නම් වෙලිච්ච පොල් ගෙඩි වලින් එන පොල් සංවර්ධන මණ්ඩලයේ තියෙන යටවත්තේ එතෙන්ට ගියා සුංගතාවක් එතෙන් වලින් ගන්නවා ඊට පස්සේ අසල්වැසි ගෙවල් වලින් ගන්නවා මුදලට අරගෙන සිරෝදරත හයර් කරගෙන අර තමයි අරගෙන ඉන්නේ මට මතකයි දවස් කීපයක් මගේ අතේ මුදල් නැතුව කිලෝමීටර 4ක් විතර පයින් ඇවිත් යටවත්ත කියන ප්‍රදේශයට මේ පොල් කටු ගේන්න ගෙඩිය පිටින් ගේන්න ඉතලා එනකොට අතේ සල්ලි තිබුණ නැහැ හොඳ වෙලාවට මගේ අතේ තිබුණ හැඳි වගේ ඒ හැඳි වලින් හැඳි ටික විකුණගෙන යනකම විකුණගෙන ඒ සල්ලි වලට යොදවලා තමා මේ ත්‍රිවිල් එක හයර් කරගෙන ආවේ මේ සාමාන්‍ය මේ වගේ පොල් කටු ගන්නත් ඕනේ පොල් සංවර්ධන මණ්ඩලේ මුදලින් නමුත් මේ දුමන්ලාර මට ආබාධිත තත්ත්වයේ ඉන්න නිසා මුදල් ගත්තේ නැහැ ඉතින් ඒ වගේම තමයි මෙතුම ආබාධිත වුණා කියලා ඔහුගේ ක්‍රීඩාව ඒ ඇඟේම තියෙනවා ඉතින් මේ ක්‍රීඩාව නවත්තලා නැහැ ඒ කියන්නේ නැෂනල් පෙරා ඇත්ලටික් චැම්පියන්ෂිප් නේද ඒ තරගාවලියේ මේ වා මොනවද කරලා තිබ්බේ හෙල්ලක අපිට යගුදී ඒකෙන් කො මොනවද අරන් තියෙනවා ඉස්සර තුනෙම පළවෙනි ස්ථානේ වුණා එතනින් එතනින් එහාට යන්න හම්බ වුණේ නැහැ මට එතනින් කවපෙත්ත හෙල්ල නේද යගුලිය පළවෙනි ස්ථානේ යන්න ශ්‍රී ලංකාවේ ඔව් තර ඊට පස්සේ ඔබට ඔලිම්පික් යන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ ඒ හේතුව මොකද්ද හේතුවක් දැනේ නැහැ මොකද්ද හේතුව කියලා තාමත් හොයනවා මිසක් ඒක මට ප්‍රශ්නාර්ථයක් විතරයි ඔන්න ඔහම තමයි ඉතින් අපි දන්නේ හේතුව මොකද්ද වුනේ මේ මොහොතේ මේ සිද්ධියේදී මොහු ගැන විස්තර තවත් අපිට දැනගන්න පුළුවන් මගේ මෑණියන්ගේ ඉතින් අපි මෑණියන්ගෙන් අහලා බලමු මොහු ගැන තවත් විස්තර කීප ගොඩක් වෙලාවට කරදර වෙන්නේ දුක් විඳින්නේ තමන්ගේ දරුවන්ගේ ප්‍රශ්න නිසා දරුවන් වෙන කරදර නිසා දුක් විඳින්නේ දීමෝ විශේෂයෙන් අම්මා ඉතින්
අපි අම්මෙන් අහලා බලමු මොකද්ද අම්මේ උනේ පුතාට මෙයා දරකුඹුලේ අවුරුදු 6කට ගියා 2014 අප්‍රේල් 10 ඒ වෙලාවේ 11ක් ගාන විතර මෙයා තරග කරලා තියෙනවා ඉතින් කට්ට කරගන්නට මමරි මෙයාගේ මේ ඒ ප්‍රතිවාදයන්ට ඒ ගානකට මෙයාට මේ වැඩිලා මලේ මේට ලී ගලන ඒ අවස්ථාවේ මල් අයියයි මාම කෙනෙකු හොස්පිටල් අරන් ගිහිල්ලා මේ යට වත්තේකට ඒ පැය දෙකක් තියාගෙන බෙහෙත් ගන්න ගියාම ડોක්ටර් කියලා දෙන පැය දෙකකින් ගෙදර ගේන්න පුළුවන් මේ කියලා ඒ වුණාට මම කිව්වා පුතාට මේ අනිත් පැත්තට ගෙදර ආවට පස්සේ එපා තියාගන්න කොහොම හරි මාතලේ අරන් යන්න කියලා ඊට පස්සේ මාතලේ අරන් ගියාම මගදි මෙයාට සිහි නැතිලා තියෙනවා නෑ පිට කෙල්ල නෑ ඊට පස්සේ මාතලෙන් බැරුව නුවර අරන් නුවර අරන් ගියාට පස්සේ පැය මම රාත්‍රියේ 7:45 විතර ඔපරේෂන් ගත්තා. පැය 4ක් විතර ඔපරේෂන් කරලා මොළයට ලේ ගලන මොළේ ඩැමේජ් වුණා. කොහොම හරි දවස් 21ක්ම මෙයා ICU එකේ ගත කරා. දවස් 21ක්ම සිහිය ආවා. ඊට පස්සේ දවස් 28 වෙනකොට තමයි සාමාන්‍යයෙන් තත්ත්වයට ආවේ. ඒත් ඇවිදින් දෙන්නේ මොනවත් කතා කරන්න ඕන නැහැ. මරි අවුරුදු 3ක් විතරම එක තැන්ලා හිටියේ. තාම හොඳටම හොඳයි කියන එක තවත් ප්‍රතිකාර ගන්න. හිට එක හැදෙනකොට සමහර දාගෙන ඉතින් මම තමයි කාලගත කරේ. යටින් තියෙන දුරකථන අංකය ඔබට කතා කරන් කතා කරලා ඔන්න සම්බන්ධ කරගෙන ඔන්න ඔබට කරන්න පුළුවන් කිසියම් උපකාරයක් උදව්වක් තියෙනවනම් ඔන්න ඒකට මේ අවස්ථාව තියෙනවා. ඉතින් අපි ආයෙ වැඩසටහනක් හම්බ වෙන බලාපොරොත්තුන් සමගන්නු. මතක් කරන්න ඕනේ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔන්න වීඩියෝ තුරේ යටින් දෙන රතුබටින් subscribe button එක subscribe කරන්න. ඒ වගේම තවත් කෙනෙකුට බලන්න මේ වැඩසටහන share කරන්න. වගේම bell notification එක click කරන්න තමයි කරන්න බා.